නව කෘෂි සංස්කෘතියක් උදෙසා හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය දෙසැම්බර් 11 සිට 16 තෙක් පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඔබ සැමට ආරාධනා. කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය. අයිබුවන්. අපි විනත් දිනවල ගොවිබිම තරුණවරු වැඩසටහනෙන් කතා කරන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන නිරත වෙන ඔබට අවශ්‍ය වෙන තාක්ෂණික දැනුම එහෙමත් නැත්නම් තාක්ෂණික ගැටලු ගැන. අද අපි ඊට වඩා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය කිව්වහම කෘෂිකර්මාන්තයේ යම් නවීකරණයක් අවශ්‍යයි කියලා ඔබත් මමත් මේ වෙනුවට විශ්වාස කරනවා. මොකද ලෝකයේ ඉදිරියට වේගෙන් ගමන් කරනවා. ඒ වේගවත් බවත් එක්ක කෘෂිකර්මාන්තයත් එකතු වෙන්නට ඕන කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ නවීකරණයත් එක්ක කතා කරනකොට කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී දෙසැම්බර් මාසයේ 11 වෙනිදා ඉඳන් 16 වෙනිදා දක්වා. මේ ගැන කතා කරන්න තමයි අද වැඩසටහනින් අප කල්පනා කරන්නේ. මේ ගැන ඔබට කරුණු කියා දෙන්නට අද අපිත් එක්ක ඉන්නවා විද්වත් කිහිප පොලක්. මුලින්ම අපි ඔබ සියලු දෙනාම අයිබුවන් කියලා පිළිගන්නවා. මං ළඟින්ම ඉන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අයියු මෙන්ඩිස් මහත්මයා. මෙනිස් මහත්මයා, දැන් ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යාංශය කිව්වහම ලංකාවේ කෘෂිකර්මාන්තයට විශාල මෙහෙවරක් කරන්නට ඔබ සියලු දෙනා කැප වෙලා ඉන්නවා. එතකොට මේ මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමට විශේෂ හේතුවක් ඇති. එහෙම නැත්නම් මොකක්ද මේ ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ? අපි කවුරුත් දන්නවා අද ලෝකේ කෘෂිකර්ම නවීකරණය වෙමින් යනවා. ඒ වගේම ලංකාවේ කෘෂිකර්ම නවීකරණය වෙමින් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කළා, අපේ නිෂ්පාදනය වැඩි කළා, ගොවීන්ගේ ආදායම් තත්ත්වය වැඩි කිරීම. මේ සඳහා ලෝකයේ භාවිතා වෙන නවීකරණය කළ අනිත් තාක්ෂණික ක්‍රියාකාරකම් සම්බන්ධ කොටගෙන අපේ රටේ තියෙන නිෂ්පාදනයත් ඒ වගේම ගොවීන්ගේ ආදායමත් වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය ව්‍යාපෘතියක් කරබෙව්වා. කෘෂිකර්මයේ නවීකරණ ව්‍යාපෘතිය නමින් මේ ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාරය යටතේ තමයි ආරම්භ කරේ. ආරම්භ කළ මේක අවුරුදු 6ක පමණ කාලයක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය භාරව ක්‍රියාත්මක කර අධ්‍යක්ෂ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ තුලානි වීරකුන් මහත්මිය. තුලන් මහත්මිය, අපිට කියන්න, දැන් ඇත්තටම දැන් මේ ව්‍යාපෘතියෙන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? නැත්නම් මොකද්ද කරන්නේ? මෙතුමා කියෝ වගේ මෙයා මේ ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක්. අපි දැනට මේක ආරම්භ කරේ 2017. මූලික අරමුණු කීපයක් මුල් කොටගෙන තමයි මේ ආධාර අපිට ලෝක බැංකුවෙන් ලබා දීලා තියෙන්නේ. එතකොට අපි මූලික අරමුණු ගැන කිව්වොත් අපි ඵලදායිතාව වර්ධනය කරගන්නේ කොහොමද තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එකක් කිව්වොත් අපි කොහොමද වෙළඳ පොළ අපේ මේ ලංකාවට මේ ගෙන්න ගන්නේ, අපේ ගොවි මහතුන් කොහොමද අපි වෙළඳ පොළ කොහෙලා දෙන්නේ, ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අපි කොහොමද මේක කෘෂිකර්මාන්තය අපි කොහොමද කර්මාන්තයක් විදියට, ඒ කියන්නේ වාණිජ කර්මාන්තයක් විදියට දියුණු කරන්නේ ලංකාවේ. ඔය මූලික අරමුණු තුන පදනම් කරගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක ලංකාවට අපි ගෙනහැල්ලා තියෙන්නේ ලෝක බැංකු ආධාරය යටතේ. ඊට අමතරව අපි මම ප්‍රොජෙක්ට් එක ගැන කිව්වොත් අපි දැනට මොනවද ක්‍රියාත්මක කරන්න කියලා, දැනට ව්‍යාපෘති 20ක් ක්‍රියාත්මක වෙනවා දිස්ත්‍රික්ක 7ක. අපි අපේ කන්ඩිෂන් එකක් තමයි ව්‍යාපෘති යටතේ ඒක දිස්ත්‍රික්ක 7කට අපි සීමා වෙලා තියෙනවා. එතකොට දිස්ත්‍රික්ක වශයෙන් කිව්වොත් යාපනය, මුලතිව්, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, මොණරාගල දිස්ත්‍රික්ක. ඉතින් ඒ දිස්ත්‍රික් වලට තමයි අපි දැනට කලාප වශයෙන් ප්‍රොජෙක්ට්ස් හදලා තියෙන්නේ. එතකොට අපි ඊට අමතරව දැන් ගොවි මහතුන්ගේ පුහුණුවීම්, දාරිතාව වැඩි කරගන්න ඒගොල්ලන්ගේ ඒක අපි දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ තනි පුද්ගල දාරිතාව කොහොමද වැඩි කරගන්නේ. ඊළඟට අපි ගොවි සංවාද විධානයක් විදියට ගත්තොත් ඒගොල්ලන්ගේ කොහොමද අපි ඒගොල්ලන්ගේ දාරිතාව වර්ධනය කරන්නේ, ඒගොල්ලෝ කොහොමද කවුන්ට්ස් කරන්නේ, ඒගොල්ලෝ කොහොමද මැනේජ්මන්ට් කරන්නේ, කොහොමද ව්‍යාපාරයක් විදියට ඇත්තටම මේ කොහොමද ව්‍යාපාරයක් විදියට ගොවි සංවාදනය කරන්නේ. කෘෂිකර්මයන්තේ කිව්වහම මේක ව්‍යාපාරයක් මට්ටමට දියුණු කරගන්නේ කොහොමද කියලා ගොවින් දැනුවත් කිරීම මේ ව්‍යාපෘති ප්‍රධාන අරමුණක් විදියට ක්‍රියාත්මක කරනවා.
ඊට අමතරව ප්‍රධාන අරමුණක් තමයි අපි ටෙක්නොලොජි ගැන කතා කරනවා. තාක්ෂණය, අධි තාක්ෂණය කොහොමද අපේ ගොවි මහතුන්ට අපි අඳුරලා දෙන්නේ. එතකොට දැනට අපි ක්‍රියාත්මක වෙන මේ ප්‍රොජෙක්ට්ස් වල ඒ පැකේජ් කියලා අපි කියන තාක්ෂණික පැකේජ අපි අඳුරලා දීලා තියෙනවා. ඉතින් අපි එක එක ප්‍රොජෙක්ට් එක විදියට එක වෙනස් වෙනවා. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැනට වාකරේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒකට අපිට ඉන්නවා මේ පෞද්ගලික අංශයෙන් ඒක ගණ්ඩ එක්කෙනෙක්, ඒක බයිබැක් අග්‍රීමෙන්ට් එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒකට අපි ඒකට නමකුත් යොදලා තියෙනවා ඇග්‍රි බිස්නස් ෆාම පාර්ට්නර්ෂිප් කියලා. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇර තමයි අපි දැනට මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපේ ප්‍රොජෙක්ට් 20ටම අපිට ඉන්නවා නිශ්චිත බය කෙනෙක් පෞද්ගලික අංශයෙන්. එතකොට ඒ ප්‍රොජෙක්ට් එක අනුව අපි ඒක තාක්ෂණික ඒවා වෙනස් වෙනවා. එතකොට අපි ඒකේ ග්‍රීමුණුත් ගන්නකොට මොකද හැම ප්‍රොජෙක්ට් එකක්ම එක වගේ නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට අපි කියනවා අපි මේක මෙහෙම කරමු කියලා හැම ප්‍රොජෙක්ට් එක. එහෙම නෙමෙයි. ඒ ප්‍රොජෙක්ට් එකේ අනුව අපි ෆ්ලෙක්සිබල් වෙලා, ඒ කියන්නේ ව්‍යාපෘති අනුව අවස්ථානුකූලව ක්‍රියාත්මක වෙන්න තමයි ඔබතුමාගේ මේ ව්‍යාපෘති කණ්ඩායම වල කාර්යභාරය වෙලා තියෙන්නේ. එහෙම අර කලින් කිව්වා වගේ අපි අර හැම ප්‍රොජෙක්ට් එකම වෙනස්. ඒක අපි ඒ ප්‍රොජෙක්ට් එකේ විදිහට අපිත් ෆ්ලෙක්සිබල් වෙනවා. අපිත් හැඩ ගහන්න ඕනේ. අපි මේ පෞද්ගලික අංශයට ඕනේ විදිහට තමයි අපේ සප්ලයි චේන් එක අපි හදන්න ඕනේ. එතකොට අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකෙන් අපි ගොඩාක් වෙලාවට කරන්නේ ඒ උපදෙස් ඒ පෞද්ගලික අංශේ මොනවද ඕනේ කියලා බලලා ඊට පස්සේ අපි එයාට අවශ්‍ය විදිහට අපේ ගොවි මහතුන්ව අපි පුහුණු කරනවා, ධාර්තා වර්ධනය කරලා. එතකොට ඒගොල්ලන්ට වුමන ආර කලින් කිව්වා වගේ නිකන් ටෙක්නිකල් පැත්ත විතරක් නෙමෙයි අර සංකල්ප වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා, ඒ කියන්නේ දැනුම සහ ආකල්ප දෙකම වර්ධනය කිරීම තමයි ඔබතුමිනගේ මේ ව්‍යාපෘති අරමුණ. හොඳයි. ඇත්තටම මේ නවීකරණය සඳහා ව්‍යාපෘතියේ උපදේශකවරයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන ආචාර්ය රොහන් විජේකුන් මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. ඔබතුමා අපිට කියන්නේ මේ ප්‍රදර්ශනයක් ගැන කතා කරන මේ ව්‍යාපෘතියත් එක්ක ක්‍රියාත්මක වෙන මොන විදිය ප්‍රදර්ශනයක්ද මේක? නැත්තම් මොන විදිය දෙයක්ද අපේ ගොවි මහතුන්ට, නැත්තම් කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට, නිරත වෙලා ඉන්න අයට, අධ්‍යාපනය ලැබෙන අයට මොන විදිය ප්‍රදර්ශනයක්ද මේක කියලා අපිට පොඩ්ඩක් විස්තර කරන්න. අපේ අධ්‍යක්ෂකතුමිය කිව්වා උදාහරණයක් ඇද මේ ව්‍යාපෘතියක් තියෙනවා කියලා. වාකරේ පිපිඤ්ඤා ව්‍යාපෘතියක් තියෙනවා. ඒ පිපිඤ්ඤා පිපිකල් කියුකම්බ කියනවා. නැත්තම් පසවන ලද කියුකම්බ විශේෂ ප්‍රභේදයක්. සම්පූර්ණ විදේශ කුලද මෙතුමිය කිව්වේ එහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එතන ඉන්නවා ගොවීන් 500ක් අක්කර 500ක. ඉතින් ඒගොල්ලෝ මේක වෙළඳ පොළක් තියෙනවා. මොකද ව්‍යාපෘතිය ලොකු කැලක් නේ, වෙළඳ පොළ තියෙනවා. කවුරු එක්කෙනෙක් ඉන්නම් ගන්න. ඉතින් මේ ඇරගෙන මොනවද කරන්නේ, කොහොමද මේගොල්ලෝ වවන්නේ කියලා බලන්න මේ රටේ ජනතාව ඔක්කොම යනනේ වාකරේට. හරි. හරි. ඊළඟට ඔයගෙම තම වෙළඳ පොළත් සම්බන්ධ වෙලා අධි තාක්ෂණයක් පාවිච්චි කරලා වාණිජ වගාවක් කරන තව ව්‍යාපෘතියක්. අපි මේවට කියන්නේ ව්‍යාපෘති කියනවා කෘෂි තාක්ෂණික ආදර්ශන උද්‍යාන කියලා කියන්නේ. අග්‍රජ ටෙක්නොලොජි ඩිමොන්ස්ට්‍රේෂන් පාර්ක්. මොකද ආදර්ශන කියෝ මේක දැන් මේ කාටරි පෙන්නන්න තියෙන්නේ මේක. ඒක අනිත් අයත් ඉගෙන ගන්න. දැන් රට රජ එකක් තියෙන මුලදී වල. හරි. ඒගොල්ලෝ වවන්නේ අඹ අවුරුදු 3ක් වෙනකන් අඹ අස්වැන්න ගන්න බෑනේ. එතකන් රට රජ රටකජු වලින් අවුරුදු 104ක් විතර ගන්න පුළුවන්. කන්න තුනක් මවුල. ඉතින් අවුරුදු 3ක් යනකම් අඹ අස්සන්න නිසා රටකජුත් එක්ක ඉන්ටර්ක්‍රොප් කරන්න බෑ. එතකොට ඒ රටකජු වලට නවීන තාක්ෂණය දීලා තියෙනවා. කියන්නේ රටකජු වල වැඩිම වියදමක් කියන්නේ ලේබර් කම් කරන. හරි. ඊළඟට ගොඩක් රටකජු වල ප්‍රශ්නේ තමයි මේ බොල්. අරපුවාම බොල් එක්ක පුංචි ඇට ලොකු ඇට. ඉතින් මේ වෙලාවේදී අපි කියන්නේ මේ හරි මේකට හොඳට ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එකක් දුන්නොත් මල් හැදෙන වෙලාවේ මේ බොල් නැති කරගන්න පුළුවන්. ඉතින් මේ අක්‍ර 200ටම අපි දෙනවා ව්‍යාපෘතියෙන් මේ ඔය ඉසුරුම් දැල් සම්පාදනය. හා. එක ගොවි ඊළඟට මේ ගොවි කණ්ඩායමක් හදලා ඒකට දෙනවා මැෂින්. බීජ පේලිට හිටවන එක. ඊළඟට මැදින් වල් ගලවන එක. ඊළඟට මේ ගහෙන් මේක ඇට වෙන් කරගන්න කඩල වෙන් කරගන්න එක හරිම අමාරු. අති කම්කරුව 15ක් වුණා. එක මැෂින් එකක් දැම්මම එක්කෙනයි වුණා. ඔබතුමා කියන ආකාරයට මේක යාන්ත්‍රීකරණයත් කරනවා, අවශ්‍ය යෙදුම් ලබා දෙනවා, පුහුණුව දෙනවා. මේ සියලු දේ මේ ආදර්ශ උද්‍යානයේ කරනවා. යෙදුම් කිව්වම මේ ඉන්වෙස්ට්මන්ට් එන්නේ. රිකරන් කොස්ට් එක කියන්නේ මේ පොහොර දාන එක, පැල බීජ ගන්න එක, ඒක ගොබින් කරගන්න.
එතකොට දැන් මම කියන්නේ දැන් ඕවාගේ මොඩර්නයිස් කරපු පාක් එකක් තියෙන්නේ මෙතන මුලතිව්වල. තාම එහෙම පාක් එකක් තියෙනවා මොනරාගල. අන්නාසි වමන හරි එතන ඉන්න 75 මේ 75 වෙනි අක්‍ර 35ක් හරි තාක්ෂණික උද්‍යානේ. ඒගොල්ලෝ හදන්නේ ගෙඩි තවත් බයිබැක් කවුරු හරි කෙනෙක් ඉන්නවා මේක ගන්න. එයා ප්‍රොසෙස් කරලා විකුණන්න ගන්න. පැෂන් ෆුඩ් පත්තුකුත් තියෙනවා උද්‍යානෙකුත් මොනරා. ඉතින් මේ අධිතාක්ෂණයක් දීලා මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි මේකේ තාක්ෂණික දායකත්වය මේ ව්‍යාපෘති මෙහෙවන්නේ ක්ෂේත්‍රයෙන්. එතකොට මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තාක්ෂණික සම්බන්ධ වෙනවා. ව්‍යාපෘතිය අධිතාක්ෂණ වැඩසටහන දෙනවා. පෞද්ගලික අංශයක් කෙනෙක් ඉන්නවා මේක ගන්න. ඔය තුන් දෙනාම බලන්න මේ රටේ ජනතාව එක්ක මොනරාකට යන්න ඕන එක්ක මුලතිවලට යන්න ඕන. වක්වාකර යන්න ඕන. ඉතින් මේ ඔක්කොම උද්‍යාන විශ්වම අපි ගේනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට. ඒ විශ්වේ ඔය කල්ලායන් ඔක්කොම ඉන්න. ඕන දැස් සාකච්ඡා කරන කෘෂිකර්ම විශේෂඥ ඉන්න පාකේ කෘෂිකර්ම ඉගෙන ගන්න. ව්‍යාපෘති නිලධාරීන් ඉන්න ව්‍යාපෘති කොහොමද කරන්න බලන්න. ගන්න එක්කෙනා ඉන්න එතන ළඟ මේ ඔයගොල්ලෝ වවන්න අපි ගන්නවා කියන්නේ. ඇත්තටම ඔබට ඉතාමත් වැදගත් තොරතුරක් තමයි ආචාර්ය රෝහණ විජේකුන් මහත්මයා ඔබට දුන්නේ. ඒ කියන්නේ නවීකරණය ගැන ඔබට ඉගෙන ගන්න අවශ්‍ය නම් කෘෂිකර්මාන්තයේ ඔබ එන්නට ඕනේ. දෙසැම්බර් මාසේ 11 සිට 16 දක්වා තියෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනයේ නරඹන්නට. හොඳයි. තවත් මට ප්‍රශ්නයක් තියෙනවා විජේකුන් මහත්මයා. දැන් ඇත්තටම දැන් මම අහන්න හිටියේ ප්‍රශ්න කරලා ඔබතුමා පිළිතුරු දුන්නා. ඇයි මේ කොළඹ වගේ තැනක ප්‍රදර්ශනය තියෙන්නේ කියලා. දැන් මේක බලන්න දැන් එන්න කට්ටියක් සූදානමින් ඉන්නවනේ. මොන වගේ අයට දාවු? දැන් ඇත්තටම මේක නවීකරණය සඳහා කිව්වහම ගොවීන් පමණක් මෙතන අපි අරමුණු කරගන්නේ නැහැ. මොන විදි අයටද මේකෙන් තොරතුරු ගන්නට පුළුවන්? දැන් කොමර්ෂල් ඇග්‍රිකල්චර් වාණිජ වගාවලට යන එතකොට හරි තාක්ෂණය පාවිච්චි කරන පෞද්ගලික අංශත් එක්ක ඇග්‍රීමන්ට් ගහන්න පුළුවන්. ඉතින් එහෙම කණ්ඩායමට උටියක් උණක් තියෙන අය කිව්වොත් මේ නිකම්ම මේ කෘෂිකර්ම ප්‍රදර්ශනය බලන්න ඇවිල්ලා තාක්ෂණය කරුණු ඉගෙන ගන්න ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් එහෙම එන්න ඉතින් එහෙම අය තමයි මේ අපි මේ ලෑත්ති වාණිජ තරුණ කණ්ඩායම එකතු වෙලා මේ මෙච්චර උදාහරණයකට කිව්කම්බ ප්‍රොජෙක්ට් එකේ දින 85ක් ඇතුළේ රුපියල් 240,000 ලාභය. කන්න තුනක් 240,000 තුනයි. හරි ඒ කියන්නේ 108ක් විතර එක අවුරුද්දක් ඇතුළත දින 85ක් ඇතුළත මොකක් හරි තියෙනවද මේ ව්‍යාපෘතියක් 240,000 ලාභ ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තයේ යෙදෙන ඔබ දන්නවා කෘෂිකර්මය ඇත්තටම අපි දැන් අපි දන්න විදිහට කෘෂිකර්මය කියන්නේ ගමේ ඉන්න ගොවි ජනතාව ගත්තොත් සෑහෙන දුක් මහන්සියෙන් තමයි ඒගොල්ලන්ගේ ආදායම ගන්නෙ. අපි දන්න විදිහට. නමුත් නවීකරණය කියන මාතෘකාව යටතේ මේක තව ටිකක් ඔබට ගිහිල්ලා ඔබට ඉතාමත් සාර්ථකත්වයක් හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් බව තමයි ඒතුමා පවසන්නේ. හොඳයි අවසන් වශයෙන් තුරන් මහත්මිය ඔබට යමක් කියන්න තියෙනවද මේ නවීකරණය ගැන මේ ව්‍යාපෘතිය තුළින් ගොවි ජනතාවට ලබා දෙන්න යමක්? විශේෂයෙන්ම කියන්න කැමතියි අපි ගොඩාක් කැමති පෞද්ගලික අංශය අපිත් එක්ක සහභාගී වෙලා අපිත් එක්ක කතා කරලා අපි ගොඩක් කැමති ඒගොල්ලොත් එක්ක. මොකද අපේ අපි කරන්නේ ගොවි මහතුන් පෞද්ගලික අංශයත් එක්ක එකතු කරන එක. ඉතින් අපි කැමති මේ ආරාධනා කරන්න පෞද්ගලික අංශයට අපිත් එක්ක එන්න කතා කරන්න. අපි ඕන වෙලාවක ඉන්නවා ඉන්ෆර්මේෂන් දෙන්න. අපිත් හොයන්නේ මාකට් එක. අපි හොයන්නේ මාකට් එක. මාකට් එක තියෙනවා නම් අපි ඕන දෙයක් වගා කරන්න උදව් කරනවා මේ ප්‍රොජෙක්ට් එකෙන්. ඉතින් ඒ සංකල්පයේ උඩ තමයි අපි අන්තිම වශයෙන් කියන්න කැමති අපි ගොඩාක් මහන්සි වෙනවා මාකට් එක හොයන්න. ඉතින් අපි සප්ලයි චේන් එක හදලා දෙනවා. ඕගොල්ලෝ එන්න මේ අපිත් එක්ක ග්‍රීමන්ට්ස් ගහලා අපි ඒ එකට උපකාර කරනවා. ඔබ කෘෂිකර්මාන්තයේ යෙදෙන්නට කැමැත්තක් තියෙනවා නම් අලුත් ව්‍යවසායකයෙක් විදිහට නැත්නම් නව නිෂ්පාදකයෙක් වශයෙන් ඔබට අවස්ථාව තියෙනවා මේ නවීකරණය සඳහා වූ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා අලුත් ගමනක් යන්නට. එහෙමනම් ඔබ සියලු දෙනාටම වේවෙන ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාවට සහභාගී වීම ගැන. කෘෂිකර්මාන්තයේ පිළිබඳව තාක්ෂණික ගැටලු තියෙනවනම් ඔබට පුළුවන් ඔබට දන්න විදිහට ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලයට ගිහිලා බලද්දී දවසේදී කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසීමෙන් අදාළ ගැටලු වලට පිළිතුරු ලබා ගන්නට. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 දුරකථන අංකයේ දුරකථන ඇමතුමක් ලබා දීමෙනුත් ඔබට තියෙන කෘෂිකාර්මික තාක්ෂණික ගැටලු වලට විසඳුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එම්නම් යලිත් ලැබෙන ඉරිදා ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබින් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.